සත්පුෘශ පි තුනි අද දවස්සිත් අපිහැමදනාම මිත්රූපහනයේ වට එක්කාසූනේ තුල්ලෝක ධාතුවම සනසා වදාළ සාන්තිනායක සම්මාන් සම්බුදුරජාණන් වහන්සේගේ බුදු බන්න ටිකක් ශ්‍රමණය කරගන්නටයි අපිහම දෙනාටමත් ධර්මස් ශ්‍රමණ ධර්ම දේශනාමය පින බුදු පසේ බුදු මහරාත්මහොත්තමයාණන් වහන්සේ දිවේ සැනසේ පැමිණ වැඩවදාල තු මහ නිව පිදිිසම හේතුවා අසනාවේවා කියන පාර්තනාවෙන් ධර්මස්ශර වනය කරත්වා කියලා ප්‍යාරාධනා කරනවා පිහතුනි මාතෘකා කරන්න දුන විශේෂ සෝත්‍රපාටයක් අංගුත්‍ර නිකායේ අට්ටක නිපාතයේ සඳහන් වන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අරබුණු වෙමින් බුදසාසනය ඉරහඳ වගේ ප්‍රචලිත බැබැලීග වමලස්සන සූත්‍රයක් සාන්තිනායක සම්මාහා සබුදුරජාණන් වහන්සේ මේ කාල පරිච්චේදේ රජගානගරේවාසය කරැන්න දුනේ සුන්සුමාර ගිර ප්‍රදේශයේ උනවනයක ඉතින් මේ අවස්ථාවේ ඒට පෙරදගින් තමයි අනුරුද්ධ මහාරහතන් වහන්සේ වැඩවාසය කරන්න දුනේ ඇති විවේක සුව මේ කාලපරිච්චේදයේ වෙද්දදි අනුරුද්ධ මහාරහතන් වහන්සේ අරිහත්තේ සාසාච් කරගෙන හිටේනෑ. ප්‍රතිපත්තිපූර්ණය කරමින් මහාසත්පුරුස සමාගමක් සමග එක්කා සුලැහිත තමන් සමග එක දවසේ පැවිද්ධ ලබාගත්ත. තමාට උපස්ථාන කටු විසිද්ධ කරන්න එදිච්ච උපාලි කියන කපු මහත්මයා නැත්ත අන්දන්තමන තැමැත්ට අන්දන්තමන තැනැත්තා සරසන තැනැත්තා සැරසීම් කටු සම්පාධනය කරනඒ තැනැත්තා. වනයට අග්‍රස්ථානය හොබවන්ඩෙ දුනා එවගේ මානන්ද කුමාරයෝ අප්‍රමාදීව සාන්තනායක සම්මාන් සම්බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක ටානාන්තරය හොබවමින් කටවු සම්පාධනය කරන්නෙ දුන. එරිින් මේකිම්බිල භගු ආනන්ද ආද ශ්‍රේෂ්ඨයෝ බුදශාසනය හෙබෙව්වා අනුරුද්ධ ස්වාමීන් වහන්සෙත් ඒ අතර දිවැස්ලාබී මහාන් ශ්‍රේෂ්්‍රයෙක් බාවවිට පත්ව වනා. ඒ පිරිසට එක්සුණ දේවදත්ත කුමාරයවෝ. ඇති දේවදත්ව කුමාරයෝ ස්‍රතාගතයණන් වහන්සේට වැඩිය සිද්ධාර්ථ කුමරුට වැඩිය වැඩිමහල් සහජාත වස්තුවක් වෙච්ච අසෝදරාවගේ අයයන ඉතින් දේවදත්ව කුමාරව පාර්ථනා කරේ විශේෂ පාර්ථනාව. අනිත් හැම දෙනාම බදශාසනයේ අග්ඩ ශ්‍රාවක ටානාන්තරයේ අසූමහාස්ශ්‍රාවක ටානාන්ත්‍රයේ ෘ ශ්‍රාවක ටානාන්තරාදී එඨානන්ත්‍ර පාර්ථනා කරා. සමහර දක්ෂතා රූක්ෂ ප්‍රතිපත්್තිධාරයෙන් අතර ග්‍රස්ථාන බත්තු දේශකානාන්ත්‍ර අග්‍රස්ථානේ, කුටිතු කෘටිදේශක නැත්තැම් කෘති සෙනසුම් පැනවීම සම්බන්ධයෙන් එත්තො බුදසාාසනයේ ක්‍රියාකාරයේ සාමාජික වුණ මිහිරීව බන කියන ඇත්තන්ගේ ග්‍රස්ථානේ ඒගේ දුುතාග ධාරීන්ගගේ අග්‍රස්ථානේ තතාගතය න් වහන්සේ කෙරරි ප්‍රසාදයට පත්වීම අග්‍රස්ථානය එති තනතුරු ලැබුණාට තනතුරු තමන් කෙරෙහි පිහිටයාට මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ පාර්ථනා කරේ බුදුවෙන්නම බුදුක මමයි. එති ඒට ආනාන්තරයේ ගන්න බෑ තොලෝක අගුරු භාගතුන් වහන්සේ වැඩන්නකං එනිසා හිතුවා බුදුරජාණන් වහන්සේ ඝාතනය කරලා හෝ බුදුවන්න ඕන අනි මහාටානාන්තර වලින් සෑීමකට පත් වන්නේ බුද්ධට ආනාන්ත්‍රේම පාර්තනා කරන්න දුනා. ඒේක තමා මහිච්චතාවේ. ලදදයින් නැත්තන් තමාගේ දක්ෂතාවෙන් තමා සතුරට පත්නවීම. මේ අනුද්දධ ස්වාමීන් වහන්සේ වනන්තරයේ වැඩවාසය කරද්දි සිතිවිලි සමුදායකා ප්‍රධාන වශයෙන් සිතිවිලි කීපයක් එක්කාසෝනාඒ අපිස් කෙනාට නැත්තන් අපිච්චතාවයෙන් සමන් නාගත කෙනාට පමණයි මේ තුලෝකා ගරු භාගතුන් වහන්ේගේ දර පිහි දර පිළිසරණ දර ආරක්ෂාව ධර්මේ උනුහුම මේ දර මේ රැකවරණය එහව තැනැත් එ්ට පමණයි එවගේ මහිච්චතා කොච්චර ලැබනත් මදිලු එතැනැත්ගිහිත සතුරට පත් වෙන්න ම නෑ එක තැනක දී ඒ තමන් වදපු අම්මන් මගේ ික්ෂස්වාමන් වහන්සේ නැත්තම් පුත්‍ර ස්වාමීින්න් වහන්සේට ආරාධනා කරන්න අදහස් කරා වස්වසන්න ති පමණ දැකීම නැත්තම් මේ ලදදයින් සතුටට පත්වෙනවා දෝ කියලා හිතන්න බලන්න මේ ස්වාමින්න් වහන්සේටඒ කැවුන්ගේ දිය කදලදුන්න ඒ කැවුන්ගේ දිය මේ ස්වාමින්හන්සේ වැළඳහා වැැදූ මව ඒ බෝජනයහි වැදූ මවගේ අතමෙන් නැත්තං අපි අපිට ජීවිතය උපන්දායින්ඳ පුරුදලා තියන මව්ගේ හරදිස්පන්ධනය තාලෙ අපි අඩන වෙලාවක අම්මා තුරුල් කරගෙන තනතුරේ හිර කරගන්නවා එති කුසේ ඉන්නකංම එහරද වස්තුව ගැහෙන හඬ හාහා තමයි අපි හිටියේ. එ පුොරුදු හඬ මව් හදවතෙන් එද්දිම දරවා නැලවෙනවා. හෙද එකත් එක්ක මවගේ අතන් තමයි අපි උපන්දාාය නම් භෝජන පරිහරණය කරන්නෙදුනේ. ඒ මවගේ භෝජනය හැම දරුවෙට්ටම රසව. ඒේනි සාමේ ස්වාමින්හසේ කැවංගෙඩිය වැළඳවා නැවතත් කැවංගෙඩියක් හැදවා ඒ කැවංගෙඩියත් වැළඳවා නැවතත් කැවංගෙඩියයක් කදලා පුදදුන්න ඒ කැවංගෙඩියත් වළඳවා. මවට සතුටු නෑ මවමනී කරන්න දුන මේ පුතු අපේ පුත්‍ර ස්වාමින්හන්සි තාම පම තමාගේ පමණ තවම අඳුරගත්තනෑ වස්තුන්මාසේ පුරාවට ලැබේ උුතු ධානය එකම දවසේ එකම මොහොතේ වළඳලා අවසනයි එනිසා වස්සාරාධනා නොකොට උුතුවයි කියලා ආරාධනා කරේන. එදේ ගුණේ නැත මේ මහිච්චතාවේ තියෙන කෙනාට වැදු මවවත් සතුරු කරන්න බැ තමන්ට කොච්චර දුන්නත් හිතෙන්නම. අර කොටස තමයි හොඳ අම්මා කෙනෙක් ඉද කඩාම්බෙදල දුන්නත් මට නරක කොටසාාවේ එමනත්තං බතත් බෙදුවත් මට පොඩිවෑන් ජන ටිකත්තමයි යාවේ මගේ පිගානට අඩුවෙන් තමයි බෙදුවේ මට නරක පිගාන එද අන්සත්තකේතියෙනකං අනුම් කෙරේ පවතිනකං ඒවල් ලොකුවට ඒවා වටනකමකින් පේෙනවත් තමා සන්තකේට එවා සමගම ඒව කුඩාවෙලා පෙනෙන්න්න ගන්නවා මෙනමි ස්භාවේ බුදසාසනයේ අරිහත්තේ බලාපොරොත්වෙන කනෙට්ට පුලුවන්කමක් නෑ.ඒ බාධක එකට කියනවා මහිච්චතාවේ කියලා. මහිච්චතාවේ ලද දෙයින් සතුටට පත්වවෙන්න බැරි කෙනාට බුදසාාසනයේ සීලේ පුරාගන්න බැ සමාධයේ පුරාගන්න බැ හද ඒවා බෙදල යනවා මන් සීලවන්ත වේවා කියල කවුරුත්් දෙනකයාගන්න ඕන්න ං ගුණුවන්ත වේවා කියල කවුරුද් දනකයාගන්න ඕන මං සැදැහැති කෙනෙක් වේවා කියලා කවරුත් දැනකයා ගන්න වශන. එක තැනකදේ හත්තහාලවකගේ ගුණගායනාවක් නැතාශ්චරය ධර්මතා හතාක් ගැන තුලෝක ග්‍රෘු භාගතුන් වහන්සේ හිි හහිළිකරන්න එදන මහනැනනි මෙ හත්හාලවක ගුරහපතිතුමා සන්තකයේ අශ්චරය ධරමතා හතත් පවිතිනවා කියලා එකත්තමෑමි අපපිච්චතාවේ. එඇ මේක අහගන්න හිටපු ස්වාමීන් වහන්සේ නමක් මේ ගෘහපතිතුමාගේ නිවසට වැඩම කරවන්නෙදනා තතාගතයන් වහන්සේ මෙහෙම ගුණ තියෙනවාන් කියලා දැනුන්දුරනකි ඒ මොහොතේම විමසේමක් කරනේ ස්වාමේණි එවෙලාවේ පාටවස්ත්‍ර අඳින නැත්ත සුදුවත් අඳන ගිහි ඇත්තුූ හෙම එතන ඒ අහගන හිතයක්ද නෑකිව්වා අ සාධු සාදු කිවා එතවට අපිච්තාවේ ස්වභාවය මේ ගෘහපතිතුමා කැමතු වනේම නැ අදනන් සමහර වෙලාවට අපි අපේ ශ්‍රද්ධාවට බාහිර ජාති ගොඩක් ඕන බෙරයක් නැත්තං අපට පූජාව වඩම්මගන්න බැෑ භක්තිගීත ටිකක් නැත්තං අපටේ පෝලිමේ සාධකාරය එන්නේින නැත්තන් ධාතු වන්දනාාවක වේවා චෛත්‍ය වෙහෙරවන්දනාකොට වේවා ඉදි අර බාහිර මෙවලා මල් ටිකක් නැත්තං ගිලම් පසරිි කක් නැත්තම් මමුකත් නැති නං අපේ හදවතට ශරද්ධාව ඇතිවෙන්නේ නෑ. ඉතින් බාහිර ජාති තොරනක් ඕන දන්සලක් ඕන බෞද්ධ කොඩියෝන. එවගේම තැන් අපි දැක්ක පහුගේ පොසුම් පොවයේ දවස. සමහර වෙලාවට එත්තු දන්න පොසුම් පොවයි අද දෝ කියලා. හි දන්න ඇති මටමට හැසුරනේ ඇහි ඒ අවට පරිසරේ හැඳු නැති නිසා. අපට පරිසරේ හදුුන්ෑ කියලා ෙදර මලප් පහනන්තියන්න බාධාවක් නෙවෙේ. එදකොට සමහර පිරි සුත්සාහවන්තයි මම භාවනා කරන කෙනෙක් කියලා දැනුවක් කර කර භාවනා මධ්‍යස්ථානවට ගිහිල්ලා පෙනෙන්න ඒවගේ සාමාජිකත්වත් අරගෙන එහමනැත්තන් ඒඇත්තු දෙන ෂ්ිකරක් අලවගෙන උත්සාාවන්තයි. සමහර කෙනෙක් සීලවන්තේ සීලවන්තකම පෙන්වන්න ගොඩා කුස්සාහවන්තයි සමාර කෙනෙක් සැද ඇැතිද අනික් කෙනෙක්ගේ සිතේ උක්කාර්ස්වාත්භාවය පිණිස හිතේ විසතුරු භාවය පිණිස මයි යන සසුන් ගමනට ම යන සසුම් පිළිවතට එක් අහස යවා කියෙන අදහසින් තමාගේ ගුණ දහමක් පෙන්ුවට වැරද දන්නේ හැබැයි අපපිච්චතාවෙන් සමන්නාාගත කෙන උත්සාහවන්තනෑ මන් ධර්ම දරාය කියල පෙන් අන්න සැදඇති කියලපෙන්නන්න මන්සීලවන්තයි කියලපෙන්න්න උත්සාහවන්තවීමක් නෑ. එවත් එක් නැමත මේ අනුරුද්ධ සාභන් වහන්සේ මේ සිතිවිල් හිතාද්දිිම තතාගත යන් වහන්සේක දැක්ක. දැකලා එරදි බලය අනුරුද්ධ මහාරාතන් වහන්සේගේ අරිහත් භාවයට පත් නොවිච්ච ඒ මහනවිච් අලුත. ඇකරපු සිතති විලිත් තෙක්කක් කාස්ස වෙලාල මේ අනුද්ද වාමින්හන්සට දැනුඳදුන්න අනුරුද්දේ ඔබ හිතන හිතිවිලි හරියටම හරි ඒ විතර්ක විතර්ක හඳුනනවා මහාපුරුෂ විතර්ක කියලා. ඒ මහාපුරුස විතාර්ක හිතන කෙනෙක් අරිහත්තේ මෙපිට තමන්නවතින්නේනෙ. අරිහත්තේ මයි එතැනැත්ව සාක්ෂාක් කරගන්නේ කියලා එෙතරින් පස්ස තමයි බුදුරජාණන් වහන්සේ ඒ මහාපුරුසේ විතර්කයන් ගැන භික්ෂූන් වහන්ේ ආමන්ත්‍රණය කරලා දේශනා කරන්න දන හනලි මේ සන්තෘ්ති තානැත්ත ලදදයින් සතුරට පත්ව ගුණේ ඇති කෙනාට පමණහිමී ධර්මය තැව ඇත්තෝ සමහර ජාති වංකරගෙන තියෙනවා මේක පිරිමීන්ට පමණයි මේදී කාන්තාවන්ට පමණයි මේක ළමයින්ට පමණයි වැඩිහිටියන්ට පමණයි. එව නැත් මේ මේ ප්‍රදේශයේ මේ පලාාත කට්‍යයන්ට පමණයි. මේ අහවල් කලාපය හවල් රටේකට්්‍යයන්ට පමණයි කියලා බෙදාගෙන බෙදාගෙන ඉන්නවා. එනිමත් එෙක් සාන්තනයක සම්මා සම්දුරජාණන් වහන්සේගේ ධර්මය ද තමනුත් මේ කොට්ටහාසේට අන්තර ගතද තමරුත් මේ කොට්ටහසේට එක් හස් වෙලාද කියලා තමන්ගේ හදවතෙන් ධරමයත්තෙක්ක ගලප ගලපා වියමසා බලන්නේ මැනෙවි. තුලෝක ආග්‍රෝභාගතුන් වහන්සේ නැවත දේශනා කරන්නේ දුනා මේ සන්තෘතිතාවේ දැන් අපපිච්චතා කියන්නේ එක ගුණයක් මහිච්චතා කියන්නේ එ මහිච්චතා කියන කෙනා ඇතිවීමක් නැතිගුණේ ඇතුවේමක් නැති කෙනාට මේ බුදසාසනය පවතින් නමාරුයි චිතේ කාගෘතාවේ හදාගන්න නමාරුයි. හිට පස්සේ සන්තෘෂ්තිිතා ලද දෙයින් සතුටට පත්වීම ද ඔයඇත්තු මේ මේ කාල පරිච්චේ දී එ තුළ මිහි කළ බලන් රට වේසනගතව පවිත නැවස්ථාවක් සමහර වෙලාවට එකක රටවලින් අපට මේ වෛරසේ නැතම කොරෝණ වේශනෙන් බේරීම සඳහා එන්නත්තෙවලතියනවා. එද ඔඇත්තුෝ සමහර වෙලාවට මෙනී කරවි මට මේන්නත දුන්නාට මේක මේ ඉන්දියාවන්න තක් ඒත් වැදිය හොඳයි ඒ ලෙඩේ හැදිච්ච රට එනත ගාගන්නක ඒත්ව ලෙඩේ ගැන දරුමත් තියන කළ ඊට පසේ චීනයෙන්න්නනතත් ගාගන්න උසාාවන්තතිබේවි. එදින් පස්සේ අයනවතිෙන් නෑ මේ බලවන්ත රටවලතියනවා ඒ බලවන්ත රටවල්ල තාක්ෂණය හොඳයි එනස ඇමරකාාවෙන් නිිපදෝපපු මේ න්නත කුත්මන් ගාගන්න ඕන කියලා එ ලද දෙයින් සතුරුවේන්නේ නෑැතිං කොහොම හරි තමන් දමිනී කල බලන්න මේ කාල පරිච්චේදයත් තුළ. ඉතින් අනාගතය කියයාාව මම මේ එන්නට දෙපාරයි ගහන්න තිබ නමුත්මාං වැඩිහුඳටත් එෙක්ක පස්සයවතාවක් ගහගත්ත නැත්තැම් මාන්සෙෙන් මාසමං උපක්‍රම සීලීව අද මේ පලාාත දෙනවක ඇද මේ පලාාතෙන් ගහගත්ත මෙනි මෙිහිම ඉතිින් ඔහැත්තු මිනී කල බලන්න සමහර වෙලාවට ඔඇත්තුගේ ඔ එන්නත ඔඇත්තු පරිියාණය කරපු නිසා. ිය දෙෙන්ඩ ඇති. ඒ මැරෙන්න්න හිටපු කෙනෙට්ට දෙන්නති බේන්නත් තමයි පැඇත්වොල බාගත්තේ. ලංකාවෙන් පිට හිතල බලමු තව රටවල් තැති අරං අපටත්තෝක දෙන්නෝ කියලා අටහඩා ඉල්ලනෝ ඉල්ලන වෙලාවේ ලංකාවේ පිනකටදුකොහද ඒ උත්සාාවන්තවීමම් කාරය මණ්ඩලයේ දක්ෂතාවවාදී මේ සමස්තෙක්හස් වෙල අපට ඒවා ැිලතින. එද ඒ උස්සහවන්ත වෙන විදිහ නැත්තැන් ඒ හැසරෙන විදිහේ මහිච්චතාවේ සන්තෘතිතාවය නෑ එකගන්න ගිහිල බයයි එ ජීවිතයට එච්චර බයවෙන්න ඕන ජීවිතයේ පරිසංකරගන්න ඕන හැබැ හිතන්න ඕන මෙ ජීවිතය ඇයි පරිස්සංකරගන්නේ සමහර තැන්වල පුදුවේ නොමිලේ දෙන ජාති තියෙනවා සමහර පුුණ්‍යාතර මගින් ඇස්වොලට කාච නොමිලේ බල දෙනවා එ වගේම විදින්න බැරිකට න්ඩ ෝධපුටු නොමිියේ බල දෙනවා එවනත්තැන් කෘතිම පාද නොමිලේ ලබල දෙනවා හිෙද එතකොට සමහර වෙලාවටඒ ඇත්තු දැනුන් දෙෙන ජාති තියෙනවා ඔබ ඔබ ගැස්තකෙන් මොනවාද ගත්ත වැඩ අතීතයේ ඔය ඇස්තක පරිහරණය කරේ හොරකං කරන්න නං ඔබ ඇස්තක පරිහරණය කරේ දවේෂ සාගත සිතින් යම් කෙනෙ දෙෙස බලන්න නං වෙන් බලන්න නං යම රාගික රූප දෙෙස බලමින් හිත සතුරු කරගන්න නය එක නොමැනෙව දැන් ඔබගේ ඇස් දෙක ආකෝලැ ව්‍යාකෝලයි ගැස් දෙකේ ප්‍රකෘරෘත්ත ජීවය සටහන් දෙන්නේ නෑ පැහැදිලිබ එනිසා කෘතිම දැන් ඔබට බද්ධ කරනවාඒ බදධ කරන ගමනේ. නැවත ඔයත් ො රාගේ පිණිස ඔෑස් වලින් උස්සාහවන්ත වෙන්නා. දේ පිසව ඇස්වනින් උස්සාාවන්තවෙන්නෙපා. එවගේ මෝහේ පිනිිසු ඇස්වනිින් උත්සාහාවන්තවෙන්න අතරේක ලාභයක් තමාගේ උපතිෙන් ලැබිච්චස් දෙක පෙනීම නැතුවගයාානම් දැන් අතරේක උපදුවගත්තම ඇස් දෙකෙන් හොඳට පින්කරගන්න. එහෙම නැත්තං පාදයක් දෙද්දී උපතින් ලැබිච්ච පාදය අහවර වුණා අතීතයේ පාදෙන් කීදනෙට්ට පයිංගහන් ඇදද. නක වැඩ සඳහා කොච්චර පියවර ඔසෝවසෝ ගමන් කරන්න නැද්ද දැම් මේ පිනට ලැබිච්ච කෘතිම පාද අරගන එවැනි අකටුතු කන්සිද කරන්න පා කියලා අවවාද කරනු. යනුසාසන කොච්චර දුරට පිළිගන්නවාදක ලපි දන්න නෑ එවගේම දැන් ඔ ඇත්තෝ මෙිනහි කරන්න ඇයි මේ පොර කකාපොර කකාපි මේේ අන්ඩා අන්්ඩා මමත් මේ එන්නත මට දූනෙනෑ මං උදේ මච්චර වෙලාවෙඳලයිඉන්නේ සහරවෙලාවට කියනාේ මගේ ජීවිත ආසාාවට නෙවෙේ මගේ ජීවිත ආසාාවට නොවේ මේ එන්නත ලබාගන්නේ ඒ දරුන්ට බෝවෙන් හොඳනෑ කියලා කෙසේ නමුත් පිංවතුනේ. එක ලබාගන්න ගමනේ මෙනය කළ බලන්න. දැ මේ ලෙඩේ හැදලා මැරෙනවනන්. මේකෙද මගේ ජීවිතය ආරක්‍ෂා වෙනවනං මේ අතරේකයක්නේ රටේ මුළු ලෝකෙටම මේ එන්නත් හදලත්නය හදල පිරිමහන්නක් බෑ දෙන්නත් බෑ. එනිසා ඉන්නත නැතුව කී දෙනෙක් මැනුවා දාද මට සම්මක වුණා එන අතරේක ජීවිතයක ජීවේ ලබන වස්තු අභාවයට මගාත්නයට පතිත වනාා පාතුර් භූත වුණා ආත්නභාවයෙන් මම ඉක්මනින් වැඩගන්න ඕන ගොඩක් පින් කරගන්න ඕන මේ අවස්ථාවමිෂණය අක්ෂණයක් කරගන්න ඕනය දුක්සක්ෂණයක් කරගන්න හොඳ නෑ ඇද එහෙම හිතලා නන්දනුවති ඔ ඇත්වොන් තුරන පුුවන්. සන්තෘට්ටිතාවේ. ලද දෙයින් සතුරට පත්වීම නැතිකනට ජීවිතේම කලන්තේ. තමන්ට එනිවස මදි, තමන්ට ඒවාහනේ මදි, තමන්ටේ ඇඳුම මදි, තමන්ටේඒ පන්සල මදි, තමන්ටේ රස්සාාව මදි, තමන්තේ වැටූප මදි හැමදේම සතුටු කරන්න බෑ ඒ සතුටක් ගෙන නොදීම. ජීවිතයේ දුකසේ ගෙවාගන දුකසේ මේ අනවස්ථාවත්තමයි. එද එහෙව කෙනාට මේ ධර්මය සාධනය කරගන්න බැ සාස්සාච් කරගන්න බැ සම්ක කරගන්න බෑ. එක උනුහම ලබාගන්න බැෑ කියන එක නයාලුද්ධ ස්වාමෙන්න් වහන්සේට මෙිහි වෙද්දි. තු ලෝකා ගරු භාගතුන්න්නහස දැනුන්දුන්නන්නේ සාදු සාධානුරුද්දයහෙම මයි ඒ එහෙම මයි. එෙදනින් පස්සේ. නැත්ත මිය අනුද්ධ ස්වාමින්න්නහන් සිසීපක් කරන්නෙදුනා සංගනිකාල් රාමතා බස්සාරමනැත්තම් විවේකේ නැතුව පිරිසහි ඇලී ගැලීවාසේ කරයිද රාජරාජ මහාමාත්‍යවරු උවසි වෙශසිෝ භික්ෂ භික්‍ෂුණින් සමග ධර්මසම්බෝගෙන් හෝ කතාබහ නිර්තවෙයිද අන්‍යය තීර්ථකෑන් සමග කතා බැහ නිර්තවෙයිද. බස්සා රාමතා, සංගඩි කාරාමතා, නින්ධාරාමතා නින්දෙහි ඇලීගලී වාසය කිරීම කතාාවහි. ඇයත්තු ආසරේ කරන්න ගත්තට පසේ ඇත්තු සමුඛවෙන්නනවා. ඒ සම්මුඛවීම තුළ ඇත්තුත් එෙක්ක කතාවට වැටෙන්න වෙනවනි. ඒ කතාවත් එෙක්ක තමාගේ දරමේ අරමුණ සාස්සාක් කරගන්න බෑ. පිහතුන මේ කාරණ එකින් එක ලෝකාගරු භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ නැත්තැම් මේ මහා සත්පුරුෂයන්ගේ සන්තාානවට එක් හස් වෙලා තියෙන්නේ අපිට වැඩපිණස්ස මේ වගේ ගොඩාජජාතිතියෙන ගන්න එවා අපට බැහැර කරන්න බෑ ජාතකපත වේවා යම්ම යම්ම කාරණා හෙති මේ වගේ අපි අතහැරපු කොට්ටාසතියන දැන් පරම්පරාවෙන් ආපු නිසා සම්ප්‍රදායෙන් ආපු නිසා සංස්කෘතියෙන් ආපු නිසා අපි වැළඳගත්ත ගොඩාක් ජාතිතිෙනවා පංචසේලය අප උදෑසනත් පන්සල් සමාධං වෙනවා විශේෂ විසේෂ අවස්ථාවල පන්සල් සමාධං වෙනවා නොේකුත් අවස්ථාවල දේ අපි පංචසේලයේ පිහිට ලන්නවා නමුත් ඔඇත්තු මෙනී කරන්නේ ඇයි අපේ පන්සල් සමාධං වෙන්නේ ඒ තරම් වැදගත්්කමත්තියන්නේ කුමක්ද හේතුව කුමක්ද කාරණාව මෙහෙම සිටෙවෙල්ලි අපි ග්‍රහණය කරගන්න නෑ නැත්තං විමර්ශනය කරන්න අතීතයත්තෝ එ දැනගෙන කටු සම්පාධනය කරන්න දනම් අද සමාජයේදී අපේ සම්ප්‍රධානාන්කූලව සම්ප්‍රදාායක් එක් ගලපගන කටු සම්පාධනය කරන ගතියත්තියෙනවා. මෙන මේ හේතුව නිසා දරමේ මිය යනු අප පිමුතුන්. ධර්මයේ විකෘතිතා ඇතිවන්න පුළුවන්. තමාගේ ජීවන ගමනේ තමාන් මේවා මේ ඔක්කුම තමාගේ ජීවිතයටට එක්ක අහස කරගන්න බැරිවෙන පුළුවන්. නමුත් කාරණ කීපයක් හෝ තමාන්ට එක් අහසු කරගන්න පුළුවන් න්නම් ජෑයගන්න පුළුවන් පිගතුනේ මේ සතුට කියන එක අපේ හැම තැනම හොයනවා. හැම තැනම හිෙව්වාට සමබරතාවඇත් එෙක්ක නැත්තමේ ශසනක සමභරතාවයක්ත් එෙක්ක හතන් වහන්සල හිටපු හැම තැනම රහතන් වහන්සේලා සතුරට පත් වුණා යම් තැනකද ධර්මකාරණා ගෙන් හැර දක්වන්න භාගතුන් හන්සේ නං ඒ පිරිසට දැනුවක් කරන්නන්නේ දුන එක තැන ද හක්මුල වැඩින්න වෙලාවක විමිසීමක් කරා ශ්‍රමණ බවක් ගෞතමනී දුකින්ද ඔබ දුකසේවාසය කරනවාද එමනතැ සතුට ඉින්දි කෙලෙව සතුටින්ද කෙලා හද්දී පෙරලා භාගතු වහන්සේ විමිසීමක් කර ඇයි මොනවාද ලැබුණේ සතුට ජනනය වෙන්න සතුටට හේතු වෙන මොනවාදපට හම්බ වුණේ එහනම් ඔබහන්සේ දුකෙන්ද ඉන්නේ දුකක් සම්මුඛ වෙන්නනං යම් නැතිවීමක් වෙන්න ඕන මොනවාද නැතිවුණේ පිංගතුනී වෙලා හිසලා යන්නේ දුණා සාාන්තනයක සම්මාන් සම්බුදුරජාණන් වහන්සේ බද ශාසනය තුළ අපිට ගොඩජාත ලැබිල තිේනවා ස්වල්ප ප්‍රමාණයයි අපට උපදවගන්න තියෙන්න්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහලවීම දුල්ලබයි දුල්ලබෝ බුද්දු පාදෝලෝ කස්මි ඒ දුර්ලබ භාගතුන් වහන්සේගේ පහලවීම අපට සම්මුක වුණා ඒවා අයි හදන්න බෑ හදාගන්න බැරිජාති නිර්මාණය කරගන්න බැරි ජාතියක් අපට නිර්මාණය වෙලා තියනවා සතටු වෙන්න බැරිද.ඒ වගේම ඒ බුද ශාසනයේ තියන කාලේ මහාසංගරාත්නය ධර්මය අපට සම්මුඛ වෙලා තියනවා ඒවා අපි වින් හදාගන්න පුළන් ජතතිනවේ පොල් ක්න අපි හිවගන්න පුළුව. බවෝගයක්නාට සම්පානය කරගන්න පුළුවන්. මේ එහෙම සම්පාධනය කරගන්න පුළුවන් ජාති නෙවයි සම්මක වුණා. බුතුමයි. සතුටට කාරණාවක් නෙවෙයිද. ඒ වගේම. එ ධරමය අපට තේරෙනවන පිංහතුන. තතාගතයනන් වහන්සේක ධරමය උනුසුම ස්වාක්කාාතෝ භගවතා දම්මා ඒ භාගතු වනාන්සේක ධර්මේ ස්වාක්කාාතයි? සන්දිිට්ටිකයි අකාලිකායි එහි පස්සික ෝපනයක කියන මහා ගුණ හයකින් විභූෂනය වෙලා හැඩ වැඩවෙලා තින්. එදවට ඒ සතුට අපේ ඇස්තක පේනෝ කන් එහෙනවා. අත් හොඳ ක්‍රියාකාරීත්්‍යය තියනති මේවා සමහර සමහරය වෙලාට කන්ද කැහෙන පින් අඳ පිරිසි විතරක් මේ ධර්මස්ශ්‍රවණය කරන්න පුළුව. ගැස්පේන අත්වල යම් දෝස තියෙන්න්න පුළුවන් රෝහල් වල ඉඳගෙන ධර්මස්ත්‍රමනය කරන්න පුළා නමුත් ඔහත්තොන්ට ඒ උපරමේ බවේ විසින්. පෙර භවයකදී කළයතු හැම දේම ඔඇත්තු සිධකරගත්ත නිසා මේ භව වැත්තොට දරමය සම්මක වුණා හැමදේම සම්මක වුණා තව චූටි චූටි අඩුපාරු ටිකක්ත් තමයි ඇතිකරගන්න තියෙන්න මේ වීරයේ. මේකත් මහා පුරුස විතර්කයක් ඒ තමයි කුසීත කෙනාට මේ ධර්මී පිහිට ලැබෙන්නේ නෑ මේ ධරම පිළිසරණ ලැබෙන්නේ න. ධරම ආරක්ෂාව ලැබෙන්න ධරම රැකවරණය ලැබෙන්නේ. එතන මේ විරියස්ස කලා කියන්න ඔයත් ෝ දැන් සමහරවලාවට අල්ලපු ගමී වැවකඩාගෙන ගිහිල්ලා. පන්දරෙකට තමයි බැම්ම කරනවා කියලා සදධ්‍යැ වන. පහරුරයක් ගෙනෙඉල්ලා මාල ඔක්කෝම අල ගත්තම වැස කියල බැලුවවෙත් හ රාත්‍රයේ කියලා බැලුව වෙත් නෑ අපි වීරයවන්තනි අපි සල්ලි හම්ම කර ගත්තා කියලා එහෙව් වීරයක් නෙවෙයි මෙතන මේ හඳුන්න්නේ. සමහර වෙලාවට හොරෙක් හොරකන් කරන්න ලොකු නුවනක් යොමු කරන්න ඕන කිසි ගෙනෙක්ත්ට සම්මුඛ නොවී කිසිගෙනෙට්ට අහු නවී වස්තුව පැහැරගන්නවා කියනෙ එක අමාරු වැඩක් හරවෙට වස්තුූ තැන්පත් කරනාට වැඩිය මහා පරිශ්‍රමය අදරන්න ඕන එක හොරකන් කරන්න. එ වගේ සමහර වෙලාවට මේ නිකං ඉඳලා දැ කෙනෙක් දවසපුරාවට වැඩ කරලා ඒ වැඩින් උපද වූගත්ත ධනය සැපවිඳිනවා සමහර කෙනෙක් නිකං ඉඳලා ඉදිින් කින්ද්‍රීගාල උපක්‍රම සීලීව ප්‍රවට්ටගෙන ධනය කීයක් කරි හොයාගන්න ගොඩාක් දුක්ිෙනින් ඕ. ට ලොකු දෛරියත්ෙන් ඕන සමාරවෙලාවට තරුණ කෙනෙක් රස්සාාවක් කරන්නේ නෑ ඒ රස්සාාවක්නු කරන ගමනේ තමන්ගේ තාත්තාගෙන් කීයක් කරරි හොරකංකරගෙන එදම් මේ අයියගේ මෝට සයිකෙලේ අරගන ඒකට තෙල්ටිකක් ගහගන දේ තෙල් රිසිලෙස ගහන්න බෑ රුපියල් පනහග හැටක ගහන්න ඕන. ඉදේ පිරිමහගන්න ඕන ඒ වෙලාවට ෙල්ගහන පොම්පකරුව පවාවචඥාසාගතව බලද්ද සමස්තය දරාගෙන ඉදි ඒ තැනත්ත හිතන්න පුළුවන් අපි මේ රස්තියාද යනක නැත්තන් මේ ගමම් බිමන් යනක සිෙල්ලන් වැඩක්නෙවෙේ කී පැත්තකින් දහිරිය දාල වීරියදාගෙන මේවා කරගන්න ඕන දෙ කියලා. එහෙව වීරියක් ගැන නෙවෙයි සාන්තිනයක සමාන් සබුදුරජාණන් වහන්සේ දේශනා කරන්නඩ දුනේ සිල් රකින්න යම් දහිරඇත්යෙන් ඕන වගේ ශ්‍රද්ධා ඔපදෝගන්න යම් දහිර අත්තියෙන් ඕන. කුස්සල වේගයන් දිවුණති වුණු කරගන්න යම් වේගයත්තියෙන් ඕන. අකුසල ධරමය ප්‍රහාණය කරන්න යම් දහිර වේගයත්තියෙන් ඕන. මෙ මේක අවශ්‍යයි පින්ගතනින්. මේ කාරණ මේ අනුද්ධ ස්වාමීඉන් වහන්සේ විවේකහි ඉන්න ගමනේමිනී කරනවා වීරියවන්ත අසායන් දම්ම නැත්තැම් ීතතියාට නවෙයි මේ ධරම මේ වීරිය වන්තයාටයි සාාතනායක සම්මාන් සම්බුදුරජාණන් වහන්සේ සාධකාරදමින් දැනුන් දෙෙන අනුරුද්ධයහෙමමයි අනුරුද්ධය ඒ එහෙමමයි මේ දරම මේ සාස්සාත් කරගන්න මහා වීරයක් අවශ්‍යයි එතවට දෛරිය වීරයක්ත්තක් සන්තෘෂ්ටිතාවේ ඔහත්තුන්ට මේවා ගලපගන්න බැරි ප්‍රශ්ටය නතිෙන ජීවිතේ හැමදේම ලැබල තියනවා. ොලබච්ච ජාතිකගැන ිහි කර ඔයඇත්තු කට පත්වෙලයින්නවා ඇත්තුන්ගේ අධක කොච්චර වාසනාවන්තද ඔයත්දකින් දැන් හිතුුවොත් තවෑ බාගක තු මල් වට්ියක් කල්ල බාගතුන්හන්සේට පූජා කරන්න බරිද ඔතුන්ගේ ඇස් දෙක ොච්චර වාසනාවන්තද දැං හිතුුවෝ ඇත්තු තවට්ටික වෙලාාවකින් වැත්තුොන්ට තතාගතයනන් වහන්සගේ සූත්‍රයක් කියවලා නිමා කරගන්න බැරිද. දරකතනය අති අරගෙන ත්‍රිපිටක බුද්ධ වචනය පරික්ෂා කරලා මේ බුද්ධ වචනය නැත්ත මේ සූත්‍රයේ ඇතු අකරක් ගැහු අනන්ගේ අකුරට සූත්‍රයක්ගේ වේ සූත්‍රය කියවගන්න බැරිද. ඇත්තුන්ගේ කන්දක කොච්චර වාසනාවන්ත දැන් හිත ඕතිං. දැං ඔඇත්තුන්ට හොඳ හිතිං බණටිකක් කහගන්න පුළුවන්. හැබැයි මේවා හිතෙන් නෑනෙ දැනුව කරන්න පුල දැනුදන්න පුළුවන් ස්වාමීණ දැන් අපි නාහනුවන හැබැ බණහන්න පිළිවෙලත් තිය නවා අපි හිතු ආට බණය අහනව කියලා සමහර වෙලාවට මිනිී කරන්න ඇහෙනවද අහනවද ඕහිත සෝතෝ ධම්මාන්සුනාති බනාහන පිළිවෙල තුලෝකාආග්‍රරු භාගතුන් වහන්සේ දේශනා කරන්නේ දුනා හොදට මිනහි කරන්න කිව දෙසවන් යොමාගන්න කිව්වා කරුණු කාරුණා හිත හිතා ශ්‍රවණය කරගන්නේ කිවවා බම්මුණ මෙනිිහි කරන්න මොනුවන්ට මෙිනිිහි කරන්න ධර්මය දේශනා කරන්න මේ පිළිවදන් දුන්න එහෙමයි ස්වාමීනි එතකට එ හැනැත්තා ඕහිත්ත සෝතෝ ධම්මන්සුනාන්තිකයන දෙසවයි ජමාගන එකඟ හිතම් පූර්ණවශයෙන් සේටසීයක්ම තමාගේ කන් දෙෙක ධරමේටම නතුකරගන්න අන්‍ය විහිත්ත නොවී ඒ විිපි්ට විි්ෂිත්්ත වෙන්න දෙන්න හොඳනෑ ඒවගේම වටපිට නොබල උඩපිම නොබල තැවත්තු එක කීරියව්වක් තමව ඉඳගෙනී නිීරිය් ඉරියව හතරක් නැතියෙන්නේ. ඒ හතරෙන් පරිබාහිර වෙච්චතව අතරේ කිරියාවතියන ඒඳගෙනඉන්න ගමන් කකුලක් කොලොවනන අතරේ කිරියව්ව. අතපය නොසොල්වා හ මේ විදිහේ යම් නිර්ණයක සමුදායත්තියනවා දරමත්ස්සරවනය කරද්දිී. භික්ෂූන් වහන්සේලාටත් නීති කීප අත්යනෝ නීචාසයේ නිසේ දිත්ව උද්්‍යාසනය නිසින් අස්සසා ගිලා අනස්ස ධම්මන්දේශේ සාමච්‍ය සිිකාරණීය දැවඇත්තෝ මේ සේලස්වාරණම මැදිරයේ ධරමාසනය දෙස බලන්න මේ බොහොම බරසාර දෙතුන් දෙනෙක් ඕන එක උත්සගන්න මේ ධර්මාසනය ගම්බීරයි මේ ආසරයෙන් මෙිහව් වාසනයක ඔයත්තු දැකලතියනල භික්ෂූන් වහන්සෙනක් දාන ටිකක් වලඳනවා නැත්තයි ඉඳගෙන සතුටු සාමීච්චයේ යදනවා නැත මෙහෙව් වාසනයක සිද්ධ වෙන්නේ ධර්ම දේශනාවක් පමණයි ධරම දේශනාවක් විතරක් මයි මගේ කුටියටත් මේ වගේ ආසනයක් ඕන ඉඳගෙන ඉන්න කියලා එහෙම ඉඳගෙනඉන්න පරිහරණය කරන්නේන කවරුත්යක හල දෙන්නෙත්. මේ වගේ ආසනයක් දැක්ක ගමන් අපි දන්නවා මේක ධර්මාසනයක් කියලා එ හේතුව ධරමයට තියෙන ගෞරවේ ඇති අතීතිය ඇත්තෝ ඒ හැබෑම ගෞරවකින් යම් ක්‍රම ඇත්ති භා්‍යහාසයක්ත් තිබ්බා අභ්‍යහාසයේ පුොරුදු කරගත් අය ඇත්තෝ කියන පදයක් පදයක් ගාන හිතදුවමින් දැම් මෙන්න මේ භාගුතුන් වහන්සේ දැන් දානය ගැන කියන්නේ ධානය කෙරෙහිත යොමාග නිදී ොන ැ ාගතුන්සිස් ශීලේ ගැන කියන්න ටස සීලය හිත පිහිටු වාගනය අද්දී ඔන්න දැන් එකයන්නේ නිවන් දකින මාර්ගව වල එකක් තමයි ධර්මාස්සරවනේ. නිවන් සම්මුඛ වෙන තිරවානයේ සාාස්සාක් කරගන්න දරටු කීප අත්තියෙනවා ප්‍රධාාවනවායෙන් දොරුටු පහක්තියනවා එක පළමුුව යන්න තමයි නිවන් දරුට අතමයි ධර්මාස්සරවන. දෙවන්න ධර්ම දේශනාව තුන් ඇන ධර්ම සජ්‍යායනාව හතරන ධර්ම මනසිකාරය පස්වන්න භාවනාව. එතින් මේ බුද ශාසන, භාගතුන් වහන්ස ස්ථාන විසි හතරකදී ප්‍රධාන ධර්ම දේශන විසි හතරක් පවත්තන්න ෙදුණ. මහාමංගල සූත්‍රාදී සූත්‍රය තුුවටක සූත්‍රාදී සූත්‍රය පුාබේද සූත්‍රාදී සූර්්‍ර සත්‍රය මේ සූත්‍ර ශ්‍රමණය කරගෙන කරගෙන ද එක සූත්‍රයද අසංකයේයේ බැගින් ස්ථාන විසි හතරකදී විසි හතරාසංකයේයක් බනහලා නිවන්සාසාක් කරගත්තා. එතකොට ඒ ඇත්තු දැනග නීතිය බණහන්න ව පිළිවෙල ඔඇත්තු හලා ඇති මේ හකුරු කන්නාත් ගුරුන් අවශ්‍ය කියලා. ඒමන හැම දේකටම යම් දැනුමත්්‍යයාාගන්න අමශ්‍ය එ දැනුම නැතුව ඒ කරුණුවල එදෙන ගවොත්තිී භාගෙර තමයි වැඩි සිද්ධවෙන්නේ. පදයක් පදයක් ගානේ ශ්‍රවණය කරගෙන අධි හිත දවාගන්න පුළුවන්න්නන් දැම් මෙෙන්න්න ධානේ ගැයි ස්වාමින්න් අාස නැත්තම් භාගතුන් න්සසි දේශනා කරේ දැම්ම ශ්‍රීලයේ ගැයි දේශනා කරේ දැම් මෙ ස්වාර්ග ගැනයි තුළෝකාග්‍ර භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න දෙවුලව මෙන දිවෙස් සැප වභාවය මෙන දිවියන්ගේ සිතිවිලි මෙන දිවලෝකයේ ගතිය සුගිතියේ ස්වභභාවේ තේරුම්ගන් දැන් අපි ඒ සුගිතිය කිව ගමන් ගැමරින් බැසගන්න නෑ මේක හොඳ ලෝකයක් මේකට යන්න මේ ඇති ඉඩ පස්සේ තතාගත යනන් වහන්සේ කාමයන්ගේ ආදීනව ගැන කියනවා සුගිතිය ගැන කියල නවතින්න කාමයෝ ඇට සැකිල්ලකට උපමා කරලා තියනවා කාමෝ ගිනි ගොඩකට අගුරු වලකට උපමා කරලා තියෙනවා කාමයෝ ගඩුවකට උපමා කරලා තියෙනවා මෙන්න කාමයන්ගේ දේනව හට පස්සේ නැමත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නෙක්කම් මේ ආනිසංස මේ සමස්තයන්ගේ අත්හැරීම උපසමනයට පත්කරන්න අවශ්‍ය සිතක් කදා ගැනීම එතකට යාගේ දැන් මේ වෙද්දි රාගේ නෑ දවේශේ නෑ මෝහේ නෑ පහවෙච්චරාගේ පහච්ච දේ පහවෙච්ච මෝහයේ ඒක ඇතිවෙන්න නංම් ඒ ඇතිවෙන පිළිවෙලට අපි ධර්ම ශ්‍රවණය කරන්න අවශ්‍යයි ඇහෙන්න්න බෑපි තුි ඒ බනාහන එක වතක් ධරම දේශනා කරන එකත් වතක් බනවත වත් බන එවනැත්තන් මේ අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වාන්සේ දකි, අනාගත වංශ දේශනාව එකක් තමයි මේ ධර්මයට ආරාධනා කරපු ඇත්තු. ධර්මය කියන තැන පහම්පත්තු කරපු ඇත්තු. ධර්මයේ අහපු ඇත්තු මෛත්‍රී බුදුරජාණන් වාන්සේ දකිනවාලු. එතකොට ඔඇත්තු හිතන්න ඒව ඉබේ යම් දහිරයක් නැතව සිේද්දවෙනවා නෙවෙයි. ඒකට එක්ග හිතක් මුළු හදවතක් අවශ්‍යයි.ය හදවත යොමාගන, බදුදනැටි ක හද්ද තමන්ට තේරණා මෙන්න රාගේ මෙන්න දේශය මෙන්න මෝහය ව සමාධියන්න ශ්‍රීලයේ වන්න සමාධියන ප්‍රඥ්ඥාව සීලේ වරනැන් වෙන සමාදියමයි මහත්ඵල මහානිසංස සමාධියෙන් වැරණැං වෙන ප්‍රඥ්ඥාවමයි මහත්ඵල මහානිසංස කියලා දැනෙන්න්න ගන්නවා. එදේ ඒකත්තෙක්ක අපේ ජීවිතේ අපි සමහර හට ඇත්තිි තරන්න ලැබිලා ඕොනුන්ටොත් වැඩියෙන් ලැබිලා මිනිස් සැප ධහර මේ ඔක්කුම ලැබිලා. ඔඇත් හිතුවෝතිින් දැගව ඇත්තන්ට ඇති තරම් බහන්න පුළුව. ඔඇත්ත හිතුවුවතින් දැං චෛත්‍යයක් සුද් පයිත්‍ර කරන්න පුළුවන් දැන් බුද්ධමන්දරයයක් අතුපතු ාල සුද්ධ පයිත්‍ර කරන්න පුළුව. එතවට මේ ඇගම එරදියක් නෙවේද. මේ ඇගෙන් විසිතුරු විසිතුරු පින්කාං කරගන්න පුළුවන් හරියට දක්ස මාලාකාරයෙක් විසිතුරු මල්ලොලීින් ගැවසේ ගත්ත මල්ලුවනයට ගිහිල්ලලා තමන් කැමැති කැමැති පාට වර්ගේ මල් නෙලාගන තමාගේ පැස පුරුවෝගන්නවා වගේ ඇත්තු ඇත්තුං ජීවි ජීවිතේ පුරාවට ඇති තරම් පින්කරගන්න පුළුවන්. හිද ඒවට කිට්ටුවන්න නංඒ මහාපුොරුෂය විතර්ක. ඇඇත්තුං විතාර්කතයෙන් ඒවනෙවේ. කොහොමද මංජීවිතේ සුරක්ෂත කරගන්නේ. ඇැ මහා පුරුෂුව හිතන්නේ ඇහිමන් ජීවිතේ සුරක්සිත කරගන්න ඇපියයක් කිිල්ලුව එක ස්වාමිින් වහන්සේ මහා වනන්ත්‍රේක භාවනා කරද්දි ඒ ස්වාන්නහන්සේගේ ගිහිිය කාලේ ඥාතතිීන් හිත්තුව සිවරු ඇල්ල ඒ කියලා ඒ සිවරු ඇරලා ඒ කියන බියේට අල්ලස්තුන්න්න ගාතනය කරන්න ගාතනය කරන්න අප ගමනේ ජීවිත ධන ඉල්ල ගත්ත තමට ඇති ජීවිතේ එක දවසක් ඉට දෙන්නේ කිවවා ඒ දවසට අපේ ඇත්ති යන්නන්ක මකක්ද ැපේ මහා කළුගලක් අරගන උුල්ලටේ බිඳ ගත්ත මට දුවන්න බෑමෙන්න ඇපේ ඊට පස්ේ ස්වාමින් වහන්සමනී කරේ ඇයි මං ජීවත්වෙන්න ඇපේ ඇකිල්ල ගත්තේ ඒ පෙල් ගත්තේ භාවනා කරන්න නිවන්දකින්න. ඔයෝ දැම මහා සත්පුෘුෂුව හිතන්නේ ඇයිහි මං ජීවත්වෙන්න කියලා. ඇයි පක්‍රම සීලීව උපක්‍රම කරලා ආහාරයෙන් බතිම් බුලතින් සම්පාධනය කරගනමේ ආත්මය පරිසං කරගන ජීවත්ත නියයි පින් කරගන්න පනහන්න හෙදවට ඔඇත්ත කටකව්ට වචනයෙන් කිය වන මම බනහන්ඩයි ජීවත්තන්නේ ම මේ සිල්ටකින්න ජීවත්තියගෙන හැබෑවට ඔත්ත පන ඇරල සිල්රැක්කාද පන ඇරල බනැහව්වාද කියලා තන් නැතවාවරයක් මිහික ලබලන්න. හිදේවි මහා පුරුෂෂ චින්තනය ඔඇත්තුන්ගේ හදවතටත් එක් අහසු කරගන්න එම එක් අහසු කරගත්වොත් මහා සුන්දරතාවයක් දැකේවි. බුදශාසනය අගය සේදහස්කෝටි ප්‍රකෝටි අසංකේ අප්‍රමීය ගනනාාවකින් දැනේවි බුදශාසනය තමා ගාත්මභාවයට ප්‍රතිබද්ධ වේවි ශ්‍රද්ධාව ඉන්ද්‍රියයක් විදිහයට ක්‍රියාත්මකවේ සඳීන්ද්‍රිය ිය ඉද්‍රයක් විදියට ක්‍රියාත්මකයේ විරීඉන්ද්‍රිය ප්‍රц්ඥාවත් ඉන්ද්‍රියයක් විදිර නැත්තං ඇසක යන්න ඉද්‍රියයක් කණකයන ඉන්ද්‍රියයක් ඒවා අපි යන හැම තැකම අරගෙන යනවා ඒවා දාලා යන්න නෑ මෙ මේ වගේ හිතට ප්‍රතිබද්ධ වන මට්ටමට දරමක් කාසුනාට පසුව ඇත්වොන් වියක් නැතුව සුවසේවාසය කරන්න පුළුවන් එලෙස එ මහාපුරුෂෂ චින්තන මේ ඇත්තුවන්ගේ හදවත් තුළ ජනනය වේවා ජනතවේවා ජනනය තුලින් ධරමකාමයේ ජීවිත උරුම වේවා කියන පාර්ථනා පිහිටවා ගැනමු. ඔය හැමදනාටමත් ඔය හැමදදානාගේෙම නමින් මේ පරලෝගී සිු ඥාතීන්ටත් හැදවඩු දෙමාපියන්ටත් නැනස පහදා දුන්න ගුරුතුමන් වහන්සේලාටත් හැම් සත්නටල්ල වේ ලෝතරා වැඩ පිණිස අමාමහනිවන් පිණිසම හේතුවා අසනා වේවා කියට පැතුමෙන් එකටම දෙවයාන්න ඥාතීන්ට පුුණ්ඥාණ මෝදන අවසිධ කරමු. ස്ചබുම්මට්ట දේවානාග මහිද್ധിക്ക පුഞන්තങనుമෝ ിත්වා ചරරക്കන්තු സാසන ചරరක් kanන්තු දේසන් ചරరക്കතුතු സදාത ഇදഞതීන හෝතු සుකිතාಹන්තු ඥතയോ ഇද මේഞതීන හෝතු සుකිතාಹන්තු ඥතയෝ ഇදഞන හෝතු සகிතා हुතු ഞතയോ ඉමිනා පුං්ඥකම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගොමූ හෝතු යාවැනි භාන පත්තියා. ඉදම් මේේ පුං්ඥකම්මංආ සවක්ක යාවහං හෝතු සබදුකා පමුච්චතු. මෙහෙමදනාට මාශංශනාසුරාද පවත්තනවා රත්නත්‍ර අනන්ත සූෂුගන බලයෙන් ගන්න හෙලන හුස්මරෑලකට පාසා තබන පේරකට පාසාන තියාරක් ශාවස්්‍යත සාන්තයේය සැලසේවා. ල්ු මාරකබාද කනවන්න කොඩින ඇස්වා කටවාසියල්ල හිර දුටු පිණිබුදු සේවේද විද්‍යංශනයේ වේවා සෙතක් ෂාන්තියක් සැනසීමක්ම වේවා ෙලප යාශීංශනාශරාද පවත්වනවා හැම දෙනාටම සම්මාන් සම්බු සරා.